ලිහිණිට අනුහස්ස මුණ ගැහෙන්නේ අනුහස්ස සහ සමල්ක අතර සම්බන්ධයක් තිබුණු කාලෙදිමයි. සමල්ක මහන වෙන්න යදී අනුහස්ස බාර දුන්නේ ලිහිණිට. එදා ඉඳලා මේ වෙනකල් ලිහිණි අනුහස්ගේ දුකේදී සැපේදී ළඟින්ම හිටියා. අනුහස් ගැන ලිහිණිගේ හිතේ ආදරයක් ඇති වෙන්නේ මේ විදිහට අනුහස්ස ළඟින්ම ආශ්‍රය කළ නිසා. කොහොම වුණත් පසු කාලීනව අනුහස් ලිහිණි අතරට පැමිණි ආක්ෂා මේ වෙනකොට අනුහස්ගේ ආදරය දිනාගෙන ඉවරයි. ලිහිණි තමන්ගේ ආදරය හිතේ හිර කරගෙන හිටියත් ආක්ෂා තමන්ගේ ආදරය කෙලින්ම අනුහස්ට පැවසීම ආක්ෂාගේ වාසියට හේතු වුණා. ලිහිණිගේ ආදරය මේ වනතේ අනුහස්ට තේරුම් ගන්න හැකියාව ලැබුණේ නැහැ. තමන්ගේ ආදරය අනුහස්ට ප්‍රකාශ කරන්න ලිහිණි පැකිලෙනවා. ඒත් මේ වෙද්දි ලිහිණිගේ හිතේ අනුහස් ගැන ආදරයක් තියෙනවා කියන්න සහෙලි හොඳින්ම දන්නවා. ආදරේ හංගගෙන ලිහිණි විඳවනවට සහෙලි කොහෙත්ම කැමති නැහැ. අනුහස් බෝඩිමට පැමිණි වෙලාවක අනුහස් මුණ ගැහෙන සහෙලි ලිහිණිගේ හිතේ අනුහස් ගැන තියෙන ආදරේ අනුහස්ටම කියනවා. මේ වෙලාවේ අනුහස් පත් වෙන්නේ දැඩි අසරණ තත්වයකට. කොහොම වුණත් ඉදිරියේදී අනුහස් මේ ගැන ලිහිණිගෙන් මහන දර්ශනය දෙවනි ඉනිම නරඹන රසිකයන්ට දැක ගන්න ලැබේවි. මේ වෙලාවේ ලිහිණි තරමක් පැකිලීමකට ලක් වුණත් තමන්ගේ හිතේ තියෙන ආදරය අනුහස්ට ප්‍රකාශ කරાવી කියලා අපිට හිතන්න පුළුවන්. ලිහිණිගේ ආදරය ගැන දැනගන්න අනුහස් කුමන තීරණයක් ගනීවිද? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.